සිරුදිනම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. මොන අතාරගෙන අවිලා තියන්නේ King Khan's තවත් සුපිරිම මූවි එකක්. Shahrukh Khan's Pardesh මූවි එක තමයි අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. 1997 දී තමයි රිලීස් වෙලා තියන්නේ. එහෙමනම් අපි යමු මූවි එකේ සම්පූර්ණ කතාවට. කතාව පටන් ගද්දී ක්‍රිෂෝරි ලාල් ඉන්දියාව ඉඳලා ඇමරිකාවට ගිහිල්ලා ව්‍යාපාර කටයුතු කරලා ගොඩක් දියුණු වෙලා තමන්ගේ හොඳම යාළුවා බලන්න ඉන්දියාවට එනවා. මේ විදිහට ඉන්දියාවට ආවට පස්සේ තමන්ගේ හොඳම යාළුවගේ දුව ගංගව දැක්කට පස්සේ ඇයව තමන්ගේ එකම පුතා රජීව්ට විවාහ කරලා දීලා කාලයක් තිබුණු මේ දෙන්නගේ මිත්‍රත්වය නෑදෑකමක් බවට පත් කරගන්න ක්‍රිෂෝරි ලාල් ගංගගේ තාත්තට යෝජනාවක් කරනවා. මේක ගොඩක්ම ලොකු ගෞරවයක් විදිහට ගංගගේ තාත්තා ඇතුළු පවුලේ හැමෝටම මේ යෝජනාවට ඉහළින්ම කැමති වෙනවා. හැබැයි ක්‍රිෂෝරි ලාල්ගේ මේ තීරණයට එයාගේ පවුලේ අය අකමැති වෙනවා. ගමක හැදුණු කෙල්ලෙක්ව ඇමරිකාවේ හැදුණු පුතාට විවාහ කරලා දෙන එක කොහොමවත් ගැළපෙන්නේ නැහැ කියලා. ඔන්න ওই වෙලාවේ තමයි අපේ කතාවේ හීරෝ අර්ජුන් විදිහට අපේ කතාවට සම්බන්ධ වෙන්නේ. අර්ජුන් කියන්නේ අම්මා තාත්තා නැතිව අනාථෙක් විදිහට ඉද්දි ක්‍රිෂෝරි ලාල් එයාගේ දෙවනි පුතා විදිහට පුංචි කාලේ ඉඳන්ම හදාවදාගත්තු කෙනා. ඉතින් අර්ජුන් ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ. මේක හින්දා රාජීව්ගේ තාත්තා තීරණය කරනවා රාජීව් ගංගගේ ගෙදර එක්ක යන්න කලින් අර්ජුන් නැත්තම් අපේ හීරෝව ඉන්දියාවට යවලා අපි අර කතාවට කියනවා වගේ ගංගගේ ගෙදර ආයෝ ටිකක් බැලන්ස් කරලා රාජීව් ගැන හොඳ නමක් ගොඩනගලා දෙන්න කියනවා. ඉතින් ඔයාලා වුණත් හිතන්න පුළුවන් ඇයි රාජීව්ගේ තාත්තා එහෙම දෙයක් කරන්නේ කියලා. ඒකට හේතුව වෙන්නේ රාජීව් පුංචි කාලේ ඉඳලම ඇමරිකාවේ හැදී වැඩුණු හින්දා ගංගගේ පවුල උදවියට වුණත් රාජීව් ගැන තියෙන ආස්ථාවර ගතිය ස්ථාවර කරන්න තමයි මේ විදියට කරන්නේ. ඊට පස්සේ අර්ජුන් ඉන්දියාවේ ගංගගේ ගෙදරට ගිහින් එහේ කටයුතු මැනේජ් කරන්න පටන් ගන්නවා. මොකද රාජීව් එහාට එද්දී රාජීව්ට හිත යන ආස හිතෙන විදියට ගංගගේ ගෙදර පිළිවෙලක් කරන්න ඕන හින්දා. හැබැයි ගමේ ගෙදර පිළිවෙල වෙනස් කරනවට ගංගා ඇතුළු ගෙදර අය නම් අර්ජුන්ගේ ඒ අදහස් වලට කැමති වෙන්නේ නැහැ. ඒත් එක්කම අර්ජුන්ට හොඳ පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන ගංගා ඇතුළු එයාගේ පවුලේ උදවිය ගංගව අර්ජුන්ට හඳුන්වලා දෙන්නේ රාජීව්ට කොහෙත්ම නොගැලපෙන කාන්තාවක් විදියට. ඉතින් මේ වෙලාවේ ගංගාව දැක්කම අර්ජුන් කලබල වෙනවා. කවුද මේ ක්‍රිෂෝරි ලාල් එයාගේ ලේලිය විදියට තෝරගෙන තියෙන්නේ කියලා. එක වෙලාවක් යද්දී අර්ජුන්ට තේරුම් යනවා අර්ජුන් ආපු ගමන්ම ගෙදර අයගේ විහිළුවට අහුවෙලා කියලා. ඊට පස්සේ දවසක රාජීව් වෙනවා ගංගාව මුණ ගැහෙන්න. ගෙදර පොඩියට උත්සවයකුත් පැවැත්වෙනවා. එදා හවස අර්ජුන් රාජීව්ගෙන් අහනවා ගංගට කැමතිද කියලා. ඒත් එක්කම ගංගගේ තාත්තා ගංගගෙනුත් අහනවා රාජීව්ට කැමතිද කියලා. ඒ විදිහට දෙන්නටම කැමති වෙනවා. ඊට පස්සේ දවසක ගංගට රාජීව්ගේ කියලා සිකරට් වගේක් හම්බ වෙනවා. මේක හින්දා ගංගා අර්ජුන්ගෙන් අහනවා ඇත්තටම රාජීව් කියන්නේ හොඳ කෙනෙක්ද කියලා. මේ වෙලාවේ අර්ජුන් කියනවා ඔව් ඔව් එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා. සිගරට් එහෙම මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරපු එකක් තමයි ඔයාට හම්බ වෙලා තියෙන්නේ කියලා. ওই විදිහට දවසින් දවස ගෙවිලා යද්දී කොහොම වුණත් රාජීව්ට වැඩියෙන් අර්ජුන්ට ගංගගේ පවුලේ කට්ටිය ගොඩක් සමීප වෙනවා. ඒත් එක්කම ක්‍රිෂෝරි ලාල් ආපහු ඉන්දියාවට ඇවිත් ගංගගේ ගෙදරට එනවා වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන්න. එදා කට්ටිය හැමෝම තීරණය කරනවා ඊට පහුවෙනිදා දවසක රාජීව් ගංගා දෙන්නගේ විවාහ ගිවිස ගැනීම සිද්ධ කරමු කියලා. ඒ විදිහට ගොඩක් උත්සවශ්‍රීයෙන් දෙන්නගේම විවාහ ගිවිස ගැනීම සිද්ධ වෙනවා. විවාහ ගිවිස ගැනීමෙන් ටික දවසකට පස්සේ කට්ටියම ඇමරිකාවලට යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ ගංගගේ තාත්තට රාජීව්ගේ තාත්තා පොරොන්දු වෙනවා එයාගේම දුවෙක් වගේ ගංගව හොඳින් බලා ගන්නවා කියලා. ඇමරිකාවට ගිය ගංගා අර්ජුන් ගැන විස්තර අහනවා. එතකොට තමයි යාට දැනගන්න හම්බ වෙන්නේ පවුල කෙනෙක් වුණාට අර්ජුන් ජීවත් වෙන්නේ පවුලෙන් වෙන් වෙලා කියලා. ඒකට හේතුව ඔයාලා දන්නවා ඇත්තම අර්ජුන් කියන්නේ ක්‍රිෂෝරි ලාල්ගේ පවුල කෙනෙක් නොවන නිසා තමයි ඒ විදිහට ජීවත් වෙන්නේ. ඔව් සංගීතයට ගොඩක් කැමති. ඒක හින්දා ගෙදර ගරාජ් එකේ කොටසක් තමයි ඔහුට පදිංචියට හම්බ වෙලා තියෙන්නේ. මේ විදිහට දැනගත්තට පස්සේ ගංගට අර්ජුන් ගැන ගොඩක් දුක හිතෙනවා. ගංගට තේරුම් යනවා අර්ජුන් මේ පවුලට වැඩ කරන්නේ තවත් එක් සේවකයෙක් විදියට කියලා. කොහොම හරි මේ විදිහට කාලය ගත වෙද්දී ගංගට දැනගන්න හම්බ වෙනවා අර්ජුන් කිව්ව විදිහට රාජීව් සිගරට් මත්ද්‍රව්‍ය වලින් තොර කෙනෙක් නෙවෙයි කියලා. මේක හින්දා ගංගට අර්ජුන් රාජීව් ගැන කිව්ව දේවල් වල විශ්වාසයක් නැතුව යනවා. ඊට පස්සේ දවසක ගංගට දැනගන්න හම්බ වෙනවා රාජීව්ට තවමත් ඇමරිකාවල පෙම්වතියක් ඉන්නවා කියලා. මේ දේවල් දැනගත්තට පස්සේ ගංගා අර්ජුන්ගෙන් අහනවා ඔයා මට රාජීව් ගැන කියපු හැම දෙයක්ම බොරු නේද කියලා. මේ වෙලාවේ අර්ජුන් කියනවා ගංගා ඒවා ඇමරිකාවේ සුළු දේවල්. මම මේ ගැන රාජීව් එක්ක කතා කරලා විසඳලා දෙන්නම් කියනවා. අර්ජුන් මේ ගැන රාජීව් එක්ක කතා කරාට කිසිම පළක් වෙන්නේ නැහැ. රාජීව් අර්ජුන්ට කියනවා උඹ මගේ යාළුවා විතරයි, ගංගා කියන්නේ මගේ බිරිඳ වෙන්න ඉන්න කෙනා. මගේ පවුලේ දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව උඹ උඹේ වැඩක් බලාගෙන ඉඳපන් කියලා.
මේ වෙලාවේ අර්ජුන්ට තේරුම් යනවා තමන්ව හදා වඩා ගත්ත තාත්තගේ ගෞරවය වෙනුවෙන් අහිංසක කෙල්ලෙක්ව තමන් අමාරුවේ දැම්ම නේද කියලා මියුසික් බෑන්ඩ් එකේ යාළුවෙක් අර්ජුන්ට කියනවා මචං උඹ එයාට ආදරේ කරනවා ඒක පිළිගනින් කියලා ඒකයි උඹ ඇය ගැන මේ තරම් වද වෙන්නේ කියලා ඔය අතරදී රාජීව්ගේ නැන්දා ක්‍රිෂෝරිලාල්ට විසවිජක් දානවා ගංගා අර්ජුන් ගැන වද වෙනවා වැඩි කියලා ඉතින් මේක හිතට ගත්ත ක්‍රිෂෝරිලාල් අර්ජුන්ට තමන්ගේ ව්‍යාපාරයේ ඈත තින ශාකාවක වැඩ බලන්න පිටත් කරන්න තීරණය කරනවා. ඉතින් අර්ජුන් කාටවත් නොකියම නගරය අතහැරලා යනවා. ඒත් එක්කම ගංගා වද වෙනවා. අර්ජුන් තමාට නොකිය යන්න ගිහින් කියලා විවාහයට කලින් රාජීව් ගංගා දෙන්නම ලාස් වේගාස් වලට නිවාඩුවකට යනවා. කොහොම වුණත් රාජීව්ට නම් ගංගා ගැන බලන්න වෙලාවක් නැහැ. මොකද ඔහු ඇමරිකානු ජීවන ක්‍රමයට හුරු වෙලා බැඳීම් ආදරේ ගෞරවය ගැන ඔහුට කිසිම අදහසක් නැහැ. මේ ගැන ගොඩක් දුකින් ගංගා ඒ දුක හිතේ හිර කරගෙන කාලය ගත කරනවා. ඔය විදිහට ඉදදී දවසක් රාත්‍රියේ රාජීව් ගංගා සමීපයට ඇවිත් බීමතින් අයිතු යෝජනාවක් කරනවා. ඔයා මගේ බිරිඳ වෙන්න ඉන්නේ ඒ නිසා ඒකට කැමති වෙන්න කියනවා. ඒත් ගංගා මේ යෝජනාව ප්‍රතික්ෂේප කරපු නිසා රාජීව් ගංගාට වගේම එයාගේ පවුලටත් දරුණු විදිහට අගෞරව කරන්න පටන් ගන්නවා. සංස්කෘතිය හිස් මුදුනේ තියාගෙන ඉන්න ඔහෙලගේ පවුලට දරුවෝ 8ක් 10ක් හදන්න හොඳයි. හැබැයි විවාහයට කලින් සැමියා වෙන්න ඉන්න කෙනත් එක්ක ඉන්න බැරිද කියලා රාජීව් ගංගගේ කනට පහරක් ගහද්දී ගංගත් රාජීව්ට ගහන්න පටන් ගන්නවා. මේ වෙලාවේ රාජීව්ට බෝතල් පහරක් ගහපු ගංගා එතනින් පැනලා යනවා. ගංගට ඇමරිකාවේ දන්න කිසිම කෙනෙක් නැති නිසා ඇය අර්ජුන් හොයාගෙන යන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ රාජීව්ගේ ගෙදර අයත් හොඳටම බය වෙලා ගංගාව හොයන්න උත්සාහ කරනවා. ඒත් රාජීව් හෝටල් එකේ සිද්ධ වෙච්ච දේවල් ගැන කිසිම දෙයක් නොකිය ඉන්න වග බලා ගන්නවා. මේ හැම දෙයක්ම තමන්ගේ යාළුවා මාර්ගයෙන් දැනගන්න අර්ජුන් ඉක්මනට ගංගාව හොයන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී තමයි ස්ටේෂන් එක තනි වෙලා ඉන්න ගංගාව අර්ජුන්ට හම්බ වෙන්නේ. අර්ජුන් දැකුමු ගමන් ගංගා අර්ජුන්ගෙන් අහන්නේ ඇයි මට ඔයා මෙහෙම දෙයක් කළේ කියලා. අර්ජුන් අහනවා ඇයි ඔයාට මොකද උනේ කවුද මෙහෙම කළේ කියලා. මේ වෙලාවේ ගංගා කියනවා මට කසාද බඳින්න ඕනෙත් නැහැ, මට ඇමරිකාවේ ඉන්න ඕනෙත් නැහැ, මට දැමම ගෙදර යන්න ඕන කියලා. මේ දේවල් අහපු අර්ජුන් ඒ වෙලාවෙම ගංගාව ඉන්දියාවට එක්ක යන්න තීරණය කරනවා. ඒත් එක්කම මේ කිසිම දෙයක් හරි හැටි නොදන්න ක්‍රිෂෝරිලාල් අර්ජුන්ව මරන්න තරම් කේන්තියෙන් ගෙදර තියෙන බඩු පොඩි පට්ටම් කරලා දානවා. ඉන්දියාවට ආපු ගංගට හොඳටම අසනීප වෙනවා. ඒත් එක්කම රාජීව් තීරණය කරනවා ඉන්දියාවට ගිහින් අර්ජුන්ගෙන් පලිගන්න. දේවල් එහෙම සිද්ධ වෙන අතරේ එදා රෑ කෝල් එකක් එනවා ඇමරිකාවෙන්. ගංගගේ තාත්තට කෝල් එක ආපු ඊළඟ මොහොතේ ගංගගේ තාත්තා නිදාගෙන ඉන්න අර්ජුන්ව මරන්න ලෑස්ති වෙනවා. මොකද ඇමරිකාවෙන් ආපු කෝල් එකෙන් කියන්නේ ක්‍රිෂෝරිලාල්ගේ ලේලිය බලහත්කාරයෙන් අර්ජුන් පැහැරගෙන ආවා කියලා. කොහොම හරි මේ සාධ්‍ය නිසා එතනට ආපු ගංගා නිසා අර්ජුන්ට බේරෙන්න පුළුවන් වෙනවා. ඒත් ගංගාගේ තාත්තා අර්ජුන්ව ගෙදරින් එලවලා දානවා. ගංගටත් හොඳටම බැන වදිනවා. අර්ජුන් කියනවා තාත්තා ගංගාගේ අතේ කිසිම වැරද්දක් නැහැ, ඔයා වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ කියලා. ඒත් එක්කම අර්ජුන් ගංගාගේ ගෙදරින් පිට වෙලා යනවා. අපි උඹ නිසා අවනම්බු වින්ද හොඳටම ඇති කියලා තෝ මැරියන් කියලා ගංගගේ තාත්තා ගංගව කාමරයක දාලා හිර කරනවා. ඒත් ගංගගේ ආච්චි අම්මා උදෙන්ම ගංගව හම්බ වෙන්නේ ඇවිත් කියනවා "ඌේ කවුරු මොනවා කිව්වත් ඇත්තටම ඔයාට ආදරේ කරන්නේ රාජීව් නෙවෙයි ඒ අර්ජුන්" කියලා. ඒක නිසා එයාව නැති කරගන්න එපා කොහොමවත්ම. මම ඔයාව ගෙදරින් කොහොම හරි එළියට යවන්නම්, ඔයා එයාව හොයාගන්න කියලා ගංගගේ ආච්චි අම්මා ගංගව ගෙදරින් එළියට යවනවා. ගංගා ඉක්මනින්ම අර්ජුන්ව හොයාගෙන යන්න පිටත් වෙනවා. ගංගට එක තැනකදී අර්ජුන්ව හම්බ වෙනවා. ගංගා අහනවා "ඔයා මට ආදරේ කරනවා නේද අර්ජුන්" කියලා. ඒත් අර්ජුන් කියනවා "නෑ කොහොමවත්ම මම ඔයාට ආදරේ කරන්නේ නෑ" කියලා. අර්ජුන් ගංගට එහෙම කියන්නේ අර්ජුන් එයාව හදාගත්ත තාත්තට ගොඩක්ම ගෞරව කරන නිසා. මේ වෙද්දී අර්ජුන් හොයාගෙන ආපු රාජීව් ඇතුළු පිරිස අර්ජුන්ව හොයාගෙන හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. හොඳටම ගුටි කාපු අර්ජුන් ගංගාගේ ආදරේ නාමයෙන් ආපහු නැගිටලා රාජීව් ඇතුළු හැමෝටම හොඳටම පහර දෙනවා. ඒ වෙද්දි ක්‍රිෂෝරිලාල් ගංගාගේ ගෙදර අය වගේම හැමෝම මෙතනට දුවගෙන එනවා. අර්ජුන් කියනවා "තාත්තේ මට බොරු කියලා ඇති වෙලා තියෙන්නේ. රාජීව් මෙහෙමයි, රාජීව් අරහෙමයි, රාජීව් ගොඩක් හොඳයි ඒවා කියලා මට දැන් ඇති වෙලා තියෙන්නේ. ඔව් මම ගංගට ගොඩක් ආදරේ කරනවා. ඔව් ඒක තමයි ඇත්ත" කියලා අර්ජුන් හැමෝටම ඇහෙන්න කියනවා. "මට ගංගව අයිති කරගන්න උවමනාවක් නැහැ, ඔයාලම ගංගව තියාගන්න, හැබැයි ඇත්ත දැනගන්න" කියලා අර්ජුන් එතනින් පිට වෙලා යනවා. මේ වෙලාවේ ගංගා කියනවා "තාත්තේ මටත් තියෙනවා දේවල් ටිකක් කියන්න. ඔයාලා කියපු හැම දෙයක්ම මම කරා, ඒවා ඔක්කොම කරලා මම ඇත්ත හංගගෙන හිටියා. බලන්න රාජීව් මට කරලා තියෙන දේවල්" කියලා ඇයට ලාස් වේගාස් වලදී මූණ දෙන්න උන ඒ අමිහිරි අත්දැකීම එතනින් හැමෝටම කියනවා. රාජීව් කියන්නේ කොහොමටවත්ම හොඳ මිනිහෙක් නෙවෙයි කියලා කියනවා.
මේ හැම දෙයක්ම අහගෙන හිටපු ක්‍රිෂෝරිලාල් අවසානයේට ගංගගේ තාත්තට කියනවා ගංගා මගේ ලේලිය තමයි එයා අදත් මගේ ලේලිය හෙටත් මගේ ලේලිය කියලා මේ වෙලාවේ ගංගගේ තාත්තා මේකට විරුද්ධ වෙනවා ක්‍රිෂෝරිලාල් කියනවා හැබැයි ගංගා බිරිඳ වෙන්නේ රාජීව් ගිනන් නෙවෙයි ඒ අර්ජුන්ගේ විතරමයි කියලා රාජීව්ට හොඳ වයින් කම්මුල් පාරක් දීලා උඹ යමන් දැම්ම ඇමරිකාවට කියලා කියනවා ඒ වෙලාවේ ගංගා අර්ජුන් කියලා හයියෙන් කෑ ගහනවා කට්ටිය හැමෝම අර්ජුන්ව හොයන අතරේ ඔහු ගංගාගේ ගෙදර පොඩි සෙට් එකත් එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා ක්‍රිෂෝරිලාල් ගිහින් අර්ජුන්ව වැළඳ ගනිද්දී දෙන්නම එකිනෙකා දිහා බලාගෙන ඇස් වලින් තමන්ගේ ආදරය ප්‍රකාශ කරනවා අන්න ඒ විදියට කිං කාන්ගේ තවත් ආදර කතාවක් අවසන් වෙනවා එහෙමනම් මොකද හිතන්නේ අද ගෙනාවු මූවී එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න තවත් මේ වගේම සුපිරි මූවීස් බලන්න අපිව subscribe කරලා දිගටම රැඳිලා ඉන්න එහෙමනම් අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා